විශේෂයෙන්ම දැන් අපේ ත්‍රස්ත විමර්ශනයේ අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහත්මයා. දැන් නාලක සිල්වා මහත්මයා 2018 ජූලයි මාසයේ දෙවැනිදා එතුමා කොළඹ මහේස්ත්‍රාත් වරයාගෙන් එතුමා මේ සහරාන් ගැන බී රිපෝට් එකක් ෆයිල් කරලා එතුමා ඉල්ලනවා එතුමාව අත්අඩංගුවට ගන්න වරන්තුවක් ඉල්ලනවා. මේක ඉල්ලන්නේ ජූලයි මාසේ 8 වෙනිදා. ජූලයි මාසේ 2 වෙනිදා 2018. එතකොට 2018 ජූලයි මාසේ 2 වෙනිදා මේ සහරාන් පිළිබඳව අත්අඩංගුවට ගන්න DIG හිටපු ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ඒ DIG මහත්මයා ඒ වරන්තුව ඉල්ලගෙන ඒක ක්‍රියාත්මක කරන්න හදනකොට තමයි සැප්තැම්බර් මාසේ ජනාධිපතිතුමාවයි ආරක්ෂක ලේකම්තුමාවයි ඝාතනය කරන්න හදනවයි කියලා ඒ නාලක සිල්වා මහත්මයාව සැප්තැම්බර් මාසේ වෙනකොට එතුමා වැඩ තහනම් කරලා එතුමාව අත්අඩංගුවට ගන්නවා. දැන් කාගේ කීමරද එතුමාව අත්අඩංගුවට ගත්තේ? කවුරුවත් දන්නේ නැති, කවුරුවත් අඳුනන්නේ නැති මෙන්න මේ කවුද මේ එතුමාගේ නම මොන කුමාරද? නාමල් කුමාර කියලා කෙනෙක් ඇවිල්ලා එතුමාට විරුද්ධව පැමිණිල්ලක් දානවා. ඒ පැමිණිල්ල දාපු ගමන්ම අර ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු ප්‍රධාන නිලධාරියාව අත්අඩංගුවට ගන්නවා. දැන් අත්අඩංගුවට ගත්ත පස්සේ ඒ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. ඒ ක්‍රියාදාමය ඉදිරියට යන්නේ නැහැ. එතකොට ඒ ක්‍රියාදාමය ඇන හිටින්නේ ඇයි? ඇයි මේ කොහෙද යන මේ යන එක්කෙනෙක් ඇවිල්ලා එතුමාට විරුද්ධව පැමිණිල්ලක් දාපු ගමන්ම නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ? ඇයි එතුමාගේ වැඩ තහනම් කළේ? එතකොට බුද්ධිආංශය හා පොලිසියේ ඒ නිලධාරීන් මහතුරු මේ රාජකාරිය ක්‍රමානුකූලව ඉෂ්ට කරලා කියනවා කියන එක පෙනී යනවා. නමුත් ඒකට දේශපාලන නායකත්වය දෙන්න ඕන පිරිස තමන්ගේ වගකීම පැහැර ඇරලා තියෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න. දැන් තේරීම්කාරක සභාව තුළ තව ඉස්සරහට යනකොට තව තව කරුණු හෙළිදරව් වෙනවා. හේ හෙළිදරව් වෙනකොට මේකට වගකීම උත්තට ගේන්න ඕනේ විශ්වාස භංගය. ඒක ගේන්නේ නැතුව මේ රිෂාඩ් ඇමතුමාව අල්ලගෙන අර විශ්වාස භංගේ ගේන්න හදනවා. මේක හරියට අර කියමනක් තියෙනවා, අර මුවා ඇවිල්ලා හේන කාල ගියාම මුවාව අල්ලගන්න බැරි වුණාම අර මුව හැමත තඩි බානවා වගේ වැඩක් තමයි දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ කරන්නේ. මුවාව අල්ලගන්න බලන්නේ නැහැ. මුවාව අල්ලගන්නේ නැතුව මේ මුවත් එක්ක තියෙන තරහට ගෙදර තියෙන මුව හැමත තඩි බානවා. දැන් ඒක තමයි මේ කරන්නේ. ඒක තමයි මේ රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන්න මේ යන්නේ. මේකට ඇත්තට වග කියන්න ඕනේ කවුද? මේක කවුද මේකේ ආරක්ෂක ප්‍රධානියා? ඒ ආරක්ෂක ප්‍රධානියා ඇයි මේ වගකීම පැහැර ඇරියේ? එහෙමනම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඕනේ. ඔහුට විරුද්ධ පෙබරවාරි මාසේ 19 වෙනිදා ඉඳන් ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙලා නැහැ. ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙලා නැතුවත් විතරක් නෙමෙයි මේ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් හැටියට සාකච්ඡාවට අරගෙන නැහැ. එතකොට මෙවැනි අනතුරුදායක තත්ත්වයක්, මෙවැනි බිවිසුණු ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ මේ රටේ දේශපාලන නායකත්වය ඒකට වග කියන්න ඕනේ.